මගේ පිටිපස්සේ තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ලංකාවේ නීති සම්පාදනය කරන ව්‍යවස්ථා දායක සභාව. 2015 මැතිවරණයේදී මම උත්සාහ කරා මේ පාර්ලිමේන්තුවේ ඇතුළට යන්න මා රත්මලානසෙනි ඡන්දේල්ලු එක්සත් ජාතික පක්ෂයෙන් මං ඡන්දේ පෙරදිච්ච නිසා මම ඒකෙන් එළියට වැටුණා. මගේ ඉස්සරහ ඉන්න කාවින්දත් මගේත් එක්ක 2015 එක දිගට වැඩ කරා. කාවින්ද පාර්ලිමේන්තුවේ ඇතුළට ගියා. දැන් දෙන්නම ඉන්නේ බෝක්කුවක් උඩ. කාවින්ද ඔව් සර්. මට හරි ආසයි වත් එක්ක මේ 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 නිකම් සාමාන්‍ය තොරතුරු ටිකක් කතා කරන්න. ඔයාගේ නම කාවින්ද ජයවර්ධන පාවිච්චි කරන්න. ඔව් සර්. සම්පූර්ණ නම මොකද? සේනාධීතගේ දොන් කවින්ද හේෂාන් ජයවර්ධන. තාත්තා. දොස්තර දොස්තර ජයලත් ජයවර්ධන. අම්මා. අම්මා උචිතා ජයවර්ධන. සහෝදර සහෝදරිය. නංගි වින්දියා ජයවර්ධන. එයා මොකද කරන්නේ? එයා වෛද්‍යවරියක්. එතකොට මේ කවින්දගේ තාත්තා තමයි මගේ මිත්‍රයා. ඔව් සර්. ඔය රූකාන්ත ගුන්තලගේ ප්‍රශ්න ආපු වෙලාවෙ එහෙම මැදිහත් වෙලා අපේ ගෙදර කතා කරා මගේ මිත්‍රයා. හැබැයි තාත්තට කාඩ් එකක් තිබ්බ කවින්ද තාත්තා කොටියා කියලා. තාත්තා කොටියද? තාත්තා කොටියෙක් නෙමෙයි මානව හිතවාදියෙක් සර්. මේ රටේ අහිංසක දුගී දුප්පත් අසරණ උතුරේ ජනතාව වෙනුවෙන් එයාගේ අයිතිවාසිකම් සඳහා පෙනී හිටපු මානව හිතවාදියෙක්. ඒ වගේම එයාට ආගම් ભેදයක්, ಜಾති ભેදයක්, වර්ණ ભેදයක් තිබුණ නෑ සර්. ඉතින් සමහර වෙලාවට සමහර කණ්ඩායම් එයාව ලඝු කරන්න උත්සාහ ගත්තා. හැබැයි මගේ තාත්තා කොටින් එක්ක ගනුදෙනු කරා නෙමෙයි, කොටින් එක්ක මේ රටේ සාමය ඇති කරන්න කටයුතු කරන පුද්ගලෙක් කියලා පුතා හැටියට දන්නේ. කවිද මේ තාත්තට හැබැයි මම දැකලා දෙනවා තාත්තා ওই පොලිස් බැරියර් වල පිකට් වල තරුණුවට ෆයිට් කරපු කෑ ගහලා මම මන්ත්‍රීවරයෙක් කියලා කෑ ගහපු චරිතයක්. හැබැයි පුතාගේ ලක්ෂණේ මම දැකලා නැහැ. පුතා ටිකක් පොඩි නිවුණු ගතියක් තියෙනවා. මේක නිකන් කපටි දේශපාලන වැඩක් ද නිකන් ඔබ ප්ලෑන් කරනවද? තාත්තා එහෙම කිව්ව නිසා තාත්තට මඩ ගැහැව්වා. ඒ නිසා මේ තාත්තා වගේ මම එහෙම දඟලන්න ඕනේ නැහැ එළිය මං කියලා හැදිච්ච එකක්ද නැත්නම් වෙන අර්ථයක්ද? ඇත්තටම සර් මම දේශපාලනය කරන්නේ මගේ තාත්තගෙන් ලබාගත් ආభాෂයත් එක්ක. තාත්තා දේශපාලනේ නියැලලා හිටපු විදිය මම බලාගෙන හිටියා සර්. නමුත් මගේ දේශපාලන අනන්‍යතාවය තාත්තගේ දේශපාලනයට වඩා වෙනස් සර්. ඒක නිසා මං හිතන්නේ සමහර වෙලාවට තාත්තගේ ඒ දේශපාලන ගමන් මාවත ඒ හැසිරීම මගෙන් දකින්න අවස්ථාවක් නැතුව වෙනවා ඇති. මට තව ප්‍රශ්නයක්. ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර අය ආචාර්යවරු. දැන් උදාහරණයක් වොත් මේ ආචාර්ය මර්වින් සිල්වා කියලා අපි කියන්නේ. හරිද? දැන් ඔයාගේත් මේ නම ඉස්සරහා මම දැකලා තියෙනවා මේ ડોක්ටර් කාවින්ද කියනවා. ඕක මේ 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 වෛද්‍ය වෘත්තියේ ડોකෙද්ද නැත්නම් ඔයා නිකන් PhD කරපු ડોකෙද්ද? එහෙම නැත්නම් මේක කොහොම සල්ලි දීලා ගත්ත එකක්ද? එහෙම නැත්නම් මචං ඇත්ත ડોකෙක්ද ඔයා? බව වෛද්‍ය වරෙක් සර්. මම මේ කොළඹ රාජකීය විද්‍යාලයේ තමයි මගේ පාසල. ඊට පස්සේ මම උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ ශ්‍රී රාමචන්ද්‍ර විශ්වවිද්‍යාලයට යනවා. එහි අධ්‍යාපනය ලැබලා මගේ උසස් අධ්‍යාපනය අවසන් කරලා ඒ වගේම මගේ ඉන්ටර්න්ෂිප් එක මම ඉහි කරලා වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරලා ලංකාවට ඇවිල්ලා පෞද්ගලික රෝහල් දෙකකට වැඩ කරලා සමාවෙන්න. හැබැයි මම කවදාවත් දැකලා නැහැ කාවින්ද ජයවර්ධන මේ දොස්තර නලාවේ ළඟ ඉන්නවා. ඔව් සර්. ඒ කියන්නේ ඔක අනාගතේවත් මේක කෙලෙවෙච්ච කාලයක දේශපාලනයේදී ওই නලාවේ ළඟයි බෙහෙත් දෙන්න පුළුවන්. සර් මගේ තාත්තා හැම වෙලෙම කියපු කතාවක් තමයි වෙදකම රජකම නැත්තම් වෙදකම තියනවා කියලා. ඉතින් මං හිතන්නේත් ඒකයි. මේ දේශපාලනය මේ සියල්ලක්ම ඉතාමත් කෙටි කාලයක් තමයි අපිට කරන්න පුළුවන්. අපි අපේ යුතුකම වගකීම රට වෙනුවෙන් කරලා අයින් වුණාම අපේ ශේෂ්ත්‍රයට අපි යන්නට ඕනේ. ඉතින් මම පටන් ගත්තා විශේෂයෙන්ම මගේ තාත්තා කරගෙන ගියා ලංකාවේ නෙමෙයි පමණක් නෙමෙයි මුළු ලෝකෙම දිගම වෛද්‍ය වැඩසටහන. ගිනස් ලෝක සිතියමටත් ඒක ඇතුළත් වුණා. මමත් ඒක දැන් ආරම්භ කළා. ඉතින් තාත්තා මං හිතන්නේ මට හැම වෙලෙම කිව්වේ දේශපාලනය කරන්න එපා. මේක කොටිවල් ගිය අල්ලගත්තා වගේ වැඩක්. වෛද්‍යවරයෙක් ගැන කටයුතු කරන්න කියලා. නමුත් මම තාත්තගේ කීමට ඇහුම්කන් දුන්නේ නැහැ. මම දේශපාලනයට අවතීර්ණ වුණා. මොකද මට දැඩි ආශාවක්, ඕමනාවක් තිබුණා දේශපාලනය කරන්න. මේ අර කියන්නේ උණ තියනවා කියලා. ඔය උණට විවිධ රෝග හැදෙනවානේ. විවිධ ලෙඩ හැදෙනවානේ. එළිය තියෙන වෛරසුත් එනවා කාවේ. දැන් මම ඕන්න මෙතනින් එහාට ඔයාවගේ සාකච්ඡා කරන්නත් හේතුව තමයි මට බොහොම ඍජුව අවංකව අහන්න ඕනේ ප්‍රශ්න ටිකක්. තාත්තට කාඩ් එකක් දුන්නා තාත්තා කොටියා කියලා. හරිද? ඔව් මම සමරිසින් සම්බන්ධව ඒ සමරිසි අයිතිය වෙනුවෙන් කවිද පෙනී හිටන කෙනෙක්. මම කැමති ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුලේ සමරිසි අයිතිය පිළිබඳව පනතක් සම්මත වෙනවට මම කැමති එක්කෙනෙක්. ඔයාට අහු වෙනවා මං කොහටද වෙන්නේ කියලා. හරිද? මේ ළඟදී
මට යාළුවෙක් වීඩියෝ එකක් කියවනවා ඉන්බොක්ස් එකේ. ඒක මල ළඟ තාම තියෙනවා. කාවින්ද ජයවර්ධන උඹ තමයි මට 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 උඹමයි කියලා හිතෙන්නේ. කාවින්ද ජයවර්ධන තව පිරිමියෙක් එක්ක සමලිංගිකව හැසිරෙන වීඩියෝවක්. හරිද? ඒ කියන්නේ දැන් ඔන්න ඒ තින් සමාජය කියන පටන් ගත්තා. තාත්තා කොටියා කාවින්ද කොළුකාරයා. මම ඔන්න කෙලින්ම ඍජුව අහනවා. කාවින්ද මොකක්ද මේ? ඇත්ත කීපම් මට මොකද්ද මේ? පළවෙනිම කියන්න ඕනේ මම කොළුකාරෙක් නෙමෙයි. ඒ වගේම සර් මට ওই වීඩියෝ එක මගේ මිත්‍රයෙක් මගේ දුරකථනයට එව්වා. මේක එවපු ගමන් මං කරේ මගේ බිරිඳට පෙන්නපු එක. ඔව් 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 ඔව්. දැන් 2015 ඡන්දෙට ගියේ කාලේ ඉඳන් හරිද? මං ඔයාව දන්නවා. හරි. ඔයාට පොඩි පොඩි ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා කියලාත් මම දන්නවා. ඔබ බැන්දා කියලා මං දන්නේ නැහැ. දැන් මේ වීඩියෝ එක එනකන් ඉන්න ඕනද බැන්දා කියලා කියන්නේ? ඔබ බැන්දා? බැන්ද සර්. ඈ බැන්දා. ලව් කරලාද යෝජනාවක්? යෝජනාවක්. ආහා. සර්ට ඥාතිකමකුත් මං හිතන්නේ මේ පවුල පැත්තෙන් තියෙනවා. අලව තුල්ලගේ පැත්තෙන්. ඔව් සර්. හරි. කියන්නක විස්තර ඉද? ඉතින් මම ඉස්සෙල්ලාම කරේ මගේ බිරිඳට මේක පෙන්නවා. පෙන්නපුවාම බිරිඳ කිව්වා මේ ඔයා නෙමෙයි. මේ ගැන ගලන් ගන්න එපා කියලා. ඒත් එක්ක මට කෝල් දෙක තුනක් එන්න ගන්නකොට මම කල්පනා කරා මේ කෝල් එන්නේ මෙන්න මේ කාරණේට කියලා. මං ඊට පස්සේ සර් එන දුරකථන වලට යාළුවන්ගෙන් ඇහුවා ඕගොල්ලෝ කතා කරන්නේ මේ වීඩියෝ එක ගැන අහන්න නේද මගෙන්. මං කිව්වා මං දැක්කා. මේ නමුත් මේකේ මගේ නම සඳහන් කරලා නැහැ. යාළුවෝ ඔයාගේ නම සඳහන් කරලා නැහැ. කවින්ද මේ දැන් උදාහරණයක් කොහොමද මේ මගේ මූණ මගේ ස්වරූපය මේ සන්නනේ. හරිද? නම දැක්කේ නැති වුණත් මූණ දැක්කම දන්නවා බඩු මූ කියලා. විශේෂයෙන්ම මගේ කටහඬ හැවුවාම දන්නවා මං කියලා. දැන් මේ සාකච්ඡාව කරන මේ මොහොත වෙද්දිත් ඔයා කියන එක මං ඇහුම්කන් දුන්නට මගේ ඔළුවේ ඇතුලේ තියලා නෑ මේ කාවින්ද තමයි කියලා. උඹ වගේමයි උ මට 80%ක් උඹ කියලා හිතෙනවා. හරිද? ඉතින් හර මොකද්ද කරේ කියනවා. ඊට පස්සේ සර් මම පව්වෙන්ද උදේ නැගිටිනකොට මගේ යාළුවෙක් මට ස්ක්‍රීන්ෂොට් එකක් කියලා තිබුණා. මේ වීඩියෝ එක දාලා මේ වීඩියෝ එකේම මගේ නමත් සඳහන් කරලා තව එකෙනෙක්ගේ ටෙලිෆෝන් නම්බර් එක. එතනදී මම දැනගත්තා මම නීති ඉදිරියට යන්න ඕන. මම නිශ්ශබ්දව ඉඳලා හරියන්නේ නැහැ. යුක්තිය උදෙසා සටන් කරන්න ඕනි කියලා මම ගියා කොළඹ අපරාධ කොට්ටාසෙට. CCD එකට. කොළඹ ක්‍රයිම් ඩිවිෂන් එකට. ගිහලා මම ෆැමිනිල්ලක් දැම්මා. එතනින් මම නතර කරේ නෑ සර් මම ගියා CID එකට. CID එකට ගිහලා ෆැමිනිල් කළා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා රෑ මට නිදි යන්නේ නැහැ. මට හරි ප්‍රහෙලිකාවක්. මට ලොකු ගැටලුවක් මේක සර්. මොකද මේ වගේ දෙයක් ඇයි යම් කිසි කෙනෙක් කරන්නේ මේ වගේ පහත් ඉතාමත් අශිෂ්ට මං කියන්නේ මනුස්ස සංහතියට නොකරන්න ඕන දෙයක් මේ විදිය බොරුවක් හදලා ගොතලා ඇයි මේ වගේ දෙයක් කරේ කියලා මට ලොකු ප්‍රහේලිකාවක් මං ඒ වෙලාවේ කල්පනා කළා දුරකථනයෙන් ඇමතුවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ තුමාට කිව්වා සර් මට මෙහෙම ගැටලුවක් වෙලා තියෙනවා ඔබතුමාට මට උදව් කරන්න පුළුවන් එතුමා ඇහුවා මේක මගෙන් මොකද්ද පුතා වෙන්න ඕනේ මේක සංසර්ණීය වෙන එක නතර කරන්න ඕනේ කියලා මං කිව්වා නෑ සර් මට මේක දැනගන්න ඕනේ කවුද මේ අපරාධය මේක ක්‍රයිම් එකක් මේ අපරාධය කරේ කවුද මේ කෙනා නීති ඉදිරියට ගේන්න ඕනේ සර් මට ඒක උදව් කරන්න. ඒතර ගෝඨාභය රාජපක්ෂ අපේ අධිකාර ජනාධිපතිතුමා මට කිව්වා මෙන්න මේ නම්බරයට කෝල් කරන් TRC එකේ නිලධාරියෙක් මම දැන් එයාට කතා කරනවා ඔයා එයාට මේ සිද්ධිය පැහැදිලි කරන්න. මම මිනිත්තු 15කින් මේ පුද්ගලයාට ගන්න. සමාවෙන්න. කවින්ද ලංකාවේ එළිය සමාජයේ අදහසක් තියෙනවා මේ පොලිසිය, CID එක, එහෙම නැත්නම් විදුලි නියාමන කොමිසම, ජනාධිපතිවරයා, උසාවිය, නීතිය වගේ දේවල් වලට බලපෑම් තියෙනවා කියලා. ඔයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මට කියන්න, ඔයා මේ නීතිය, පොලිසිය, CID එක විමර්ශන විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා සර්, මේ පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා විතරක් නෙමෙයි මම ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. මොකද අපිට නීතිය අතර ගන්න බෑ. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අපි ශක්තිය දෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන්න. අපි පුරවැසියෝ හැටියට අපි ඒකට බැඳිලා ඉන්නවා. නැත්තම් මේ රටේ නීතියක් නැති වුණොත් ඉබාගාත මිනිස්සු අපරාධ කරන්න පටන් ගන්නවා. නීතිය තමන්ගේ අතට ගන්න. ඒක නිසා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අපිට ගැටලුවක් ප්‍රශ්නයක් වුණාම ගිහිල්ලා කතා කරලා එයාව දැනුවත් කරලා මේ විමර්ශන කටයුතු කරන්න අපි සහයෝගය දෙන්න ඕනේ සර්. සමා වෙන්න කලින් ලංකාවේ දේශපාලනය ඇතුළේ හොම් ප්‍රශ්නයක් වම දේශපාලකයෙකුට දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ඔය පළාත් සභාවේ ඉන්න සමහරයෙකුට කිව්වොත් එහෙම මේ යනවා පොලිසි කියලා උන් බය නැහැ.
යනවා උසාවිකුවත් තුන් බය නැහැ. හැබැයි නික කතරගම දේවාල කියලා පොල් ගහනවා කිව්වොත් තමයි බයයි. එහෙම නැත්නම් මරණවා කිව්වොත් බයයි. දේශපාලකයෝ සාමාන්‍යයෙන් හැම මඩක් ආවහම තමන්ගේ පිරිස පාවිච්චි කරලා උගේ අතප්පය කඩලා බෙල්ල ගහලා මිනිහ මරපු ඉතිහාසයක් තියෙනවා. උඹට හිතෙන්නේ නැද්ද මේ ප්‍රශ්නේ කෙටියෙන් හිමි වර කරගන්න හිතුන්නේ නැද්ද නිකන් රයිට් එක කරපෙන්නට දෙන්න පනිෂ්මන්ට් එකක් කියලා. එහෙම හිතරෙවත් නැද්ද ඇත්තටම. නෑ සර් මං හිතන්නේ අපිට දේශපාලකයන් හැටියට යම්කිසි බලයක් තියෙනවා. ඒ බලය ලබා දීලා තියෙන්නේ මේ රටේ ජනතාව. ජනතාවගේ බලය අවභාවිතා කරන්න දේශපාලකයන් හැටියටවත් කිසිම පුද්ගලයෙකුට හැකියාවක් නෑ සර්. ඒක නිසා මම ඒක විශ්වාස කරන්නේ නෑ. ඒක නිසා මේ රටේ ජනතාව මට ලබා දීලා තියෙන බලය වෙනුවෙන් පෙනී සිටිනවා ඒ බලය හරියාකාරයෙන් භාවිතා කරන්නත් ඒ වගේම නීතියානුකූලව කටයුතු කරන්නත් අපි කටයුතු කරන්න ඕනේ. ඒක නිසා තමයි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින්. ඔයා ජනාධිපතිතුමාට කිව්වා එතකොට විදුල සංදේශ නියාමන කොමිසමට ෆැමිලි කරා සීයාගේ ටිකට ඔක්කොම හරි. මම දැක්කා ඔයා වීඩියෝ එකක් කරනවා ගෙදර. මීඩියා ටිකක් ගෙනලා තියාගෙන වීඩියෝ එකක් කරනවා. ඒකේ තිගැස්සිච්ච දාඩිය දාපු බය වෙච්ච හෙන ඉමෝෂනල් එකක් තමයි මම දකින්නේ. ඒක වැරද්දක් බද්දන්නේ වයිෆුත් ගේනවා ඒකට. මම ෆස්ට් ටයිම් දැක්ක එතන බැදලා කිලත් හරිද? ඊට පස්සේ වාකිනවා මගේ විරුද මේ පෙග්නට් කිලත් වාකිනවා. එයා මේ ගැබිනියක් කිලත් කියනවා. මට කියන්න ඇයි ඒකට ෆේස් කරද්දී නීතිය ගියාම ඇයි එච්චර ඉමෝෂනල්? මෙහෙමයි දාඩිය දාලා ඔව් සර් හඳුළු ඇවිල්ලා වගේ. ඇයි සර් මෙහෙමයි. ඇත්තටම අපි මම ලස්සනට ආදරය කරන මිනිස්සෙක් සර්. මගේ ආදරණීය දිවංගත පියා, මගේ ආදරණීය මව, මගේ ආච්චි, මගේ නංගි, මගේ නංගිගේ සැමියා, මගේ යාළුවෝ මේ සියලු දෙනාටම සහ මට මගේ පෞරුෂයට හානි කරන්න අගති කරන්න කණ්ඩායමක් උත්සාහ ගත්ත එක ඉතාමත් පැහැදිලිද. එතකොට ඕනම කෙනෙකුට තමුන්ගේ මේ හිතේ තියෙන දුක, අඳුල, වේදනාව දැනෙන එක ස්වභාවිකයි. ඒක තමයි ඇත්ත. ඒක තමයි නීචයක සර්. ඉතින් මං හිතන්නේ මේ වීඩියෝ එකෙන් සර් දකින්නත් ඒක. මම ලොකු මානසික පීඩනයකින් හිටියේ සර් ඒ කාල සීමාව තුළ. ඒ වගේම මොකද මේ වීඩියෝ එක හදපු පුද්ගලයා මාව දැකපු නැති කෙනෙක්. මාව දන්නේ නැති කෙනෙක්. හරි. ඒක නිසා තමයි මගේ උපත්තියෙන් සර් මේ මගේ ස්ටර්නම් එක කියන්නේ. දැන් අපි අර නැවැත්තුවානි සීඑ ටිකට ගියා කියලා. මට කියන්න ගියේ පරීක්ෂණ වල අද වෙනකම් ප්‍රතිඵල කෙටි මේ කවිදුම් කරලා. ඔව් ඊට පස්සේ සර් මම සීඅයිඩී එකට ගිහිල්ලා කම්ප්ලේන් එක දානවා. දැම්මගෙන් පස්සේ මේ අය මේ ඉන්වෙස්ටිගේෂන් එක විමර්ශන ආරම්භ කරනවා. අපරාධ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ ආරම්භ කරනවා. සතියකින් හරියට මේ 8 වෙනිදා මගේ Facebook page එක ප්‍රොෆයිල් එක සහ මේ ඔෆිෂියල් page එක මේගොල්ලෝ හැක් කරනවා. හැක් කරලා මගේ නමයි කවින්ද ජයවර්ධන කියලා තියෙන එකේ ජයවර්ධන අයින් කරනවා. ප්‍රොෆයිල් පින්තූරේ වෙනස් කරනවා. චයිනීස් මිනිහෙක්ගේ පින්තූරයක් දානවා. ඊට පස්සේ ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ 8 වෙනකන් මගේ කැම්පේන් එකේ අර සර් අකමැති දේවල් තියෙන්නේ මම බඩු බෙදන ඒවයිම බඩ කවින්ද මම සාමාන්‍යයෙන් ආස නැහැ නිකන් ගම් උතර ගලොම කේසෙලි ගිනි බෙදන පොල් ගිනි බෙදන එකට ආස නැහැ. ඔය කැම්පේන් එකෙත් එම් පොඩි පොඩි මෙදිලි තිබුණා මගේ කර කැමති නැහැ. මට සර් කතා කරලා කිව්වනේ ඒක හරියන්නේ නැහැ කියලා. ඔව් සර්. ඊට පස්සේ ඒ සියල්ලක්ම ඩිලීට් කරලා ලයික්ස් 58000ක් තිබුණු page එකේ ලයික්ස් 10000ක් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා මගේ personal profile එක email එක වෙනස් කරලා telephone number එක වෙනස් කරලා recovery email එක වෙනම දාලා සම්පූර්ණයෙන්ම මගේ campaign එක කඩාවැටෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. මම ආයෙ ගියා CID එකට. මම ආයෙ ගියා මේ CCD එකට. මම ආයෙ ගියා TRC එකට. ආයෙ ගියා cert එකට. ආයෙ ගිහලා පැමිණිලි කරා. දන්න කියන embassy වලට කතා කළා. ඊට පස්සේ මට Facebook එකෙන්ම කතා කරලා කිව්වා ඔයාගේ මේ ප්‍රශ්නෙට ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විතරයි කතා කරලා නැත්තේ. මිනිත්තු 45ක් Facebook එකෙන් කතා කරලා ගියා. අපි දවස් දෙකක් ඇතුළත මේක දෙනවා කිව්වා. මට ඒක ලැබුණා. නමුත් අදටත් 10000ක් ලයික් නෑ. ඒත් එක්කම මට දුරකථනයක් ඇමතුමක් එනවා එක්තරා හිටපු ඇමතිවරයෙක්ගෙන්. මේ ඇයි ඔයා මගේ ගෙදරට පොලිසියෙන් යවුවේ කියලා. ඔව් ඔව් ඔව්. දැන් සාමාන්‍යයෙන් ඔය දේශපාලන කරද්දී කතා කරාම කාවිද්ද මේ දුරකථන ඇමතුමක් එනවා. දන්නේ කෙනෙක්, හිතවත් එක්කෙනෙක්, නිලධාරියෙක් මෙන්න මෙහෙම කතා කියනවා. මං ඒවට කියන්නේ ගෝන් කතා කියනවා. හිටපු ඇමතිවරයෙක් කතා කරා කිව්වහම නම කියන්න බැරිද? නම කියන්න පුළුවන් සර්. ඒක මම හරි වෙලාවට කියන්න. චුට්ටකින් මටත් නම කියන්න බෑ. හැබැයි අරුණ කියලා තියෙනවා පත්තරේ. අරුණ පත්තරේ තියෙනවා ඒ පිළිබඳව බදුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී
අපේ පක්ෂේ හිටපු 2005 අධිලපු හරින් ප්‍රනාන්දුගේ නම මේකේ තියෙනවා. ඔයා කියන්නේ හරින් ගැන නම් දැන් කියන මමයි නම. මං කියෙත් පත්‍රයෙන් ගලන. එතුමාගෙන් මට දුරකථනයක් ලැබෙනවා. හරි. ಅಲ್ಲ ඒ මගේ ගෙදරට පොලිසියෙන් යුවේ කියලා එතුමා මගෙන් අහනවා. මං කියනවා අයියා මම පොලිසියෙන් යුවේ නෑ. මම පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කළා මේ වගේ අසාධාරණයක් මට වෙලා තියෙනවා. අසභ්‍ය අසත්‍ය චිත්‍රපටියක් මේ සංස්කරණය කරන ලද චිත්‍රපටියක් මේ සමාජ මාධ්‍යයට දාලා තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා වැඩිදිකරුවන්ට දඬුවම් දෙන්න කියලා ඉල්ලීම මම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා ඒ අනුව කරන විමර්ශන පිළිබඳව මට අවබෝධයක් නැහැ එතකොට මේ මම ඊට පස්සේ පහුවෙන්ද මට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නැවතවතාවක් ඉන්න කියනවා මම යනවා යනකොට තව අපිත් එක්ක හිටපු පළාත් සභාවේ මන්ත්‍රීණියක්ව ඇඳවලා තියෙනවා හොඩයි හොඩයි ආයෙත් නම් කියන්නේ දැන් පරීක්ෂණ වලට බහදා නොවෙන්න එහෙම කැඳවලා තියෙනවා නම් කියන්නේ මේ පරීක්ෂණ වල බහදා නොවෙන්න කැඳවලා තියෙනවා නම් පළාත් සභාවේ සිටියානම් මන්ත්‍රීණියක් නම් මම විශ්වාස කරනවා නම කියන්න පුළුවන් ඒක කිසි මේ මේ නීතිමය ගැටලුවක් නැහැ මොකද මේ නම් සමහර ඒවා මේ පුවත්පත් වල සහ වෙබ්සයිට් වල ගිහිල්ලා තියෙනවා ඔව් සර් මම හිතන්නේ එතුමිය බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග එතකොට එතුමියගේ දුරකථනය මට ආරංචි විදියට මේ මාධ්‍යෙන් අපි දැනගත්ත විදියට පොලිසිය බාරයට අරන් තියෙනවා ඒත් එක්කම මේ පුද්ගලයා මේ වීඩියෝව ඇරලා තියෙන්නේ ලංකාවේ ඉන්න මම හිතන්නේ සංගීත වේදිකේ නැගණියකට කියන එක තමයි අපිට මාධ්‍ය ඔස්සේ දැනගන්න ලැබුණේ ඒක නිසා මම හිතන්නේ මේ පිළිබඳව විමර්ශන කටයුතු ඉතාමත් සාර්ථකව සිද්ධ වෙනවා මේ පිළිබඳව මට ලොකු සතුටක් තිබෙනවා ඒ වගේම මේ 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 සියල්ලක්ම සිද්ධ වෙනකොට අපිට මේකේ ඔරිජිනල් වීඩියෝ එක හම්බුනා ඒකේ වයින්න ඒක 2018 සැප්තැම්බර් පළවෙනිදා මේ එක්තරා වෙබ්සයිට් එකක ඕනෝග්‍රැෆික් වෙබ්සයිට් එකකට දාපු එකක් මේ පුද්ගලයෝ දෙන්නම ඉන්දියානු ජාතිකයෝ. මේ ඉන්දියානු ජාතිකයන් දෙදෙනාම අපි හඳුනා ගන්න. ඒ දත්ත තොරතුරු සියල්ලක්ම මේ වෙනකොට පොලිසිය සතු. දැන් මේ වීඩියෝ එක මම බැලුවා. මම කීපව තවත් බැලුවා. රිවයින්ඩ් කර කරත් බැලුවා. ෆාස්ට් ෆෝවර්ඩ් කරත් බැලුවා. හරිද? මූණ S2 අර කිටි රැවුල වාගේ තියෙන ඔයාමයි. හැබැයි ලංකාවේ ඉඳලා ලෝකේ ක්‍රමයක් තියෙනවා දෙය බොඩි එක සම්බන්ධයෙන් පුළුවන් පරීක්ෂණයක් කරන්න. ඔයාට පුළුවන් එහෙම ඉදිරිපත් වෙන්න. ඔයා වුණාද? මම ස්වේච්ඡාවෙන්ම ගියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක ඒ නිලධාරීන් එක්ක ගිහිල්ලා මේ ලංකාවේ තියෙනවා ජුඩිෂරි මෙඩිකල් ඔෆිසර් JMO කියලා ඒ පරීක්ෂණයට ලක් වෙලා සම්පූර්ණයෙන්ම වෛද්‍ය වාර්තාවක් ගත්ත උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පුද්ගලයා ඒ වීඩියෝ ඉන්න පුද්ගලයාත් මමත් දෙන්නේ කියන එක. ඒ වීඩියෝ එකේ ඉන්නේ හත් පසින්ම වෙනස් පුද්ගලෙක් කියන එක මම වෛද්‍ය වාර්තාවක් මගින් ලබා ගත්තා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක හදපු පුද්ගලයාට ඇත්තටම සර් මාව දැකලා නැති කෙනෙක්. මාව දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. මොකද හේතුව මට උප්පත්තියෙම මේ බෝන් එකට මෙතන කියන්නේ ස්ටර්නම් කියලා. මේ බෝන් එක මගේ උප්පත්තියෙම ඇතුළට ගිහිලා තියෙනවා. මං සර්ට පෙන්වන්න පුළුවන්. මේ මෙතනින් ඇතුළට ගිහිලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් හැම මිනිහටම මේ මේ පිළිහිටන්නේ නැහැ. සමාවෙන්න වීඩියෝ එකේ හිටපු එක්කෙනාගේ අර වලහෙක්ගේ වාගේ මයිල් නෑ මමත් උඹ යක දැක්ක පළවෙනි වතාව හරිද වලස් මාමාගේ මයිල් පිරිලා පිටෙත් තමයි පිටෙත් කියලා ඒ කියන්නේ වීඩියෝ එකේදී මයිල් ගාලා උහිටියක් දැන්න ඒක කියන්නේ හැබැයි අර බෝන් එකේ ප්‍රශ්නයක් තියෙනවා නේද ස්ටෑන්ඩ් එක ඇතුළේ ගිහිල්ලා තියෙන්නේ ඉතින් මගේ ඒ උපත්යෙන් තියෙන වෙනස ඒක නිසා මට පුළුවන්කම ලැබුණ ඔරිජිනල් වීඩියෝ එක මේකේ හොයාගන්න මේක හිටියේ කවුද ඉන්නේ කවුද කියන එක පිළිබඳව හොයාගන්න මේක Facebook එකට සමාන මේ මේ මේක අන්තර්ජාලයට දැම්මේ කවදද කොහොමද කියන එක පිළිබඳව හොයාගන්න ඒ වගේම වෛද්‍ය වාර්තාවක් අරගෙන මේ පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන් වාර්තාවක් ගන්නත් අපිට පුළුවන්කම ලැබුණා සමාන ලංකාවේ මේ වාගේ වැඩ සම්බන්ධයෙන් කතා කරද්දී ඍජුව කතා නොකරන එකක් තියෙන හින්දා දැන් ආයේ කාවින්ද අතින් පොඩි නමක් මෙහෙම මෙහෙම යනවා. ඒ කියන්නේ ගායකයෙක්ගේ තරුණ ගායකයෙක්ගේ නංගි කෙනෙක් වා එකක් කියනවා. හැබැයි වෙබ්සයිට්ස් වල සහ
පුවත්පත්වල නමක් තියෙනවා. එහෙනම් මම කියන්නේ කවින්දර පුළුවන් දෙයක් කියන්නේ. නෑ අතරම මම හිතන්නේ වෙබ්සයිට් වල තිබුණා ඉරාජ් විරත්නගේ නම. ඉතින් මට ඉරාජ් විරත්න වගේ හතුරෙද්ද? අනේ නෑ සර් මට මුණ ගැහිලා තියෙනවා. මට මුණ ගැහිලා තියෙනවා මේ කිසිම කෙනෙක් මගේ සතුරු නෙමෙයි. මම හිතන්නේ ඒගොල්ලෝ තරුණයෝ. මමත් තරුණෙක්. ඒගොල්ලොත් ඒගොල්ලොන්ගේ ජීවනාලිය කරන්න ඒගොල්ලොන්ගේ දක්ෂතා කුසලතා නංවන්න ඒ කට්ටි වැඩ කරනවා. මම දේශපාලනය කරනවා. මට අනන්‍ය වෙච්ච මම විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා. හැබැයි සර් මේ වගේ පෞකාර වැඩ කරන යක්ෂයන්ව අපි නිරයට ගෙනියන්න ඕනේ. අපායට ගෙනියන්න ඕනේ. ඒ වැඩේ මම කරනවා. මම දන්නවා Facebook වල අහිංසක නංගිලා මල්ලිලා මුණ තරම් අසරණ වෙනවද මේ වගේ බොරු බේගල් ගොතලා මේ අර මේ මේ වඳුරට දැලිපිය හම්බුණා වගේ මේ Facebook එකයි social media යි අරගෙන මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරලා මිනිස්සුන්ව මේ 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 නැති කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත නැති කරලා ඒ මිනිස්සුන්ගේ අසාධ නැති කරලා ඒ මිනිස්සුන්ගේ පවුල් නැති කරලා ළමයි suicide කරගෙන නැන්දලා මාමලා ආච්චිලාට මුණ දෙන්න බැරුව ඒ මිනිස්සු අපරාධකාරයව බවට පත් කරන ඒ මිනිස්සුන්ගේ අනාගතය නැති කරන කණ්ඩායම් මේ සමාජය තුළ ඉන්නවා සර්. ඒ අයව නිරයට ගෙනියන්න අපායට ගෙනියන්න අවශ්‍ය කරන ශක්තිය මම ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා. ඒක මගේ වගකීමක් මේ රටේ වගකීමක් දරන පුද්ගලයෙක් හැටියට කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා පොලිසියේ තියෙන CID එකේ තියෙන ජනාධිපතිතුමා දන්න පරීක්ෂණ පවත්වන මේ කතාව මෙතනින් මට නවත්තන්න ඕන. හේතුව මෙතනින් එහාට කතා කිරීම නීත්‍යානුකූල නැහැ. ආචාර ධර්ම වල පටහැනි. අපි බලමු මොකද වෙන්නේ කියලා. මං කැමති මේ පරීක්ෂණ ඉවරුනාම ආපහු කවින්දත් එක්ක සාකච්ඡා කරන්න. කොරෝනා හින්දා අතරක් දෙන්න විදිහක් නැහැ. හම්බෙමු. හම්බෙමු.